ආයුබෝවන් හැම දෙනාටම අද අපි ඔයාලට අරන් ඉන්නේ ගොඩක් දෙනෙක් මේ වෙද්දි අහලා තියෙන මාතෘකාවක් ගැන. ඒ තමයි සිතූ පැතූ සම්පත් ලබා දෙන Law of Attraction ගැන. ඓතිහාසික බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ පටන් වර්තමානය දක්වා සාර්ථක වුණ බොහෝ දෙනා පිටුපස දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ Law of Attraction කියන තියරිය එක ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්න යන්නේ ගොඩක් දෙනෙක් මෙහි කතා නොකරන සහ නොදකින පැත්තක් ගැන. ඇත්තරම මේ Law of Attraction කියන දේ සරලවම කිව්වොත් ඒකෙන් වෙන්නේ සමාන දේවල් ආකර්ෂණය වෙන එක. ඔබ හැමතිස්සෙම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට නොදැනුවත්වම සතුට ආකර්ෂණය වෙනවා. ඔබ හැමතිස්සෙම ඔබේ ප්‍රශ්න ගැන, කලකිරීම, ජීවිතයේ තියෙන පීඩාකාරී දේවල් ගැන නම් හිත හිත ඉන්නේ ඔබට නිරන්තරයෙන්ම ආකර්ෂණය වෙන්නේ අන්න ඒ දේවල්. සරලවම කිව්වොතින් ඔබේ හැඟීම් සහ සිතුවිලි තමයි යථාර්ථයක් බවට පත්වෙන්නේ. Law of Attraction කියලා කියන්නේ අපි බලෙන් හෝ හිතල කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක අපි කැමති වුණත් අකමැති වුණත් දැනුවත්ව හෝ නොදැනුවත්ව හැම තිස්සෙම ඉබ්බෙම වගේ වෙන දෙයක්. අපි කරන්න ඕන දේ තමයි අපේ සිතුවිලි සහ හැඟීම් එහෙම නැත්නම් ෆීලිංස් යහපත් ධනාත්මක විදියට පවත්ව ගන්න එක. මේක එකපාර කරන්න බැරි වුණත් ටිකින් ටික ඔබ පුරුදු වෙනවත් එක්ක ඔබට මේ දේ කරන්න පුළුවන් වෙනවා. ලේසියෙන්ම මේ මාර්ගයට පිවිසෙන්න පුළුවන් ක්‍රමයක් තමයි ත්‍යාගශීලී බව කියලා කියන්නේ. දැනට ඔබ සතුව තියෙන සියලුම දේවල් වලටත් ඔබ සමග ඇසුරු කරන සියලුම දෙනාටත් ස්තුතිවන්ත වීම මගින් ඔබට ඉදිරියටත් යහපත් දේවල් ලබා ගන්න පුළුවන් වෙනවා. මේක නිකම්ම නිකන් සරල දෙයක් කියලා හිතුවට ඔබට හිතාගන්නවත් බැරි තරම් පවර් එකක් තියෙන දෙයක් තමයි මේ ත්‍යාගශීලී බව කියලා කියන්නේ. මොකද ඔබ දැන් ඔබ සතුව තියෙන දෙයට ස්තුති කරනවා කියන්නේ ඔබ හැමතිස්සෙම ඉන්නේ තෘප්තිමත් වූ සතුටුදායි හැඟීමක. අන්නේ හැඟීම දිගු කාලීනව තිබුණොතින් ඔබට තව තව තෘප්තිමත් වෙන දේවල් ආකර්ෂණය වෙනවා. ඔබ සතුව තියෙන දේවල් කිව්වම ඒකට ද්‍රව්‍යමය හෝ ද්‍රව්‍යමය නොවන සියල් අයිති වෙනවා. ඔබේ නිවස, පොඩි හෝ වාහනයක් තියෙනවා නම් ඒක, ඔබේ මොබයිල් ෆෝන් එක, නිදාගන්න ඇඳ වගේ මේ හැම දෙයකටම ඔබට අවංකවම ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඔබ ඔබේ පුංචි ජංගම දුරකථනයෙන් දිනකට කොච්චර වැඩ කරගන්නවද? ඉතින් ඔබ දවසින් තත්පරයක්වත් ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න යොදවලා තියද? ඒ වගේම තමයි දිනකට මෙතරම් මිනිසුන් ප්‍රමාණයක් මිය යද්දිත් ඔබ ඉතාමත් නිරෝගීව ජීවත් වීම ගැන, ඒ වගේම ඔබට යමක්කමක් තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් ලැබී තිබීම ගැන වගේ සියලු දේට ඔබට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න පටන් ගත්තම ඔබට සිතට පුදුම සහනයක් දැනෙන පටන් ගන්නවා විතරක් නෙමෙයි ඔබ කෙතරම් වාසනාවන්තද කියලත් ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒත් සමගම ඔබේ ජීවිතය හිතාගන්නවත් බැරි ආකාරයට වෙනස් වෙන්න පටන් ගන්න එක නොඅනුමානයි. ඉතින් ඔබට තේරුම් ගන්න පුළුවන් ඉතාම සරල ආකාරයකට තමයි අපි මේ Law of Attraction කියන එකේ මූලික සංකල්පය අදාරගෙන ආවේ. මීට අමතරව ඔබට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්, ඒ කියන්නේ ඔබේ සිතුවිලි හොඳ ධනාත්මක තත්ත්වයක පවත්වා ගන්න පුළුවන් සහ ඔබේ බලාපොරොත්තු වෙන මොනහරි දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ ලබා ගන්න ඔබට භාවිතා කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඒව ගැන අපි ඔබට ඉදිරියේදී අරගෙන එන්න සූදානම්. ඉතින් channel එක subscribe කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා. අවසාන වශයෙන් ඔබට මතක් කරන්න තියෙන්නේ අසුබ ඍණාත්මක සිතුවිලි වලට බය වෙන්න. එවැන්නක් හිතට ආපු ගමන් හැමදේම හරියයි කියලා හිතලා ඉක්මනින් ඒ ඍණාත්මක සිතුවිලි වලින් අයින් කරලා දාන එක. හැකි හැම විටම ස්තුතිවන්ත වෙන්න. ඔබට වාසනාවන්ත දවසක්.